ඔබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම අදත් ඔයාලට අරගෙන ආවා අලුත් වීඩියෝ එකක්. ඔයාලා දන්නවා thumbnail එක දකිද්දී මම ඔයගොල්ලෝ ගැන කතා කරන්න කියලා. අපි වැඩි කතා නැතුව වීඩියෝට යමු. හැබැයි ඊට කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔයාමගේ දනු ආර්ට් channel එක subscribe කරපල නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක all කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා වීඩියෝ එක like එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න. අපි යමු වීඩියෝ එකට. හොඳයි ඔයා හිතන්නකෝ ඔයාගේ හිතවතෙක් සහෝදරී සහෝදරිය එහෙම නැත්නම් ඔයාගේ පෙම්වතිය පෙම්වතා කවුරු හරි ඔයාට එයා ගන්න කෝල් සැකයි කියලා ඔයාට හිතෙනවා ඔයා කතා කරන්න මොනවද කියලා දැනගන්න. එහෙම නැත්නම් එයා මොනව කරන්නේ කායකද කතා කරන්න කියන එක දැනගන්න. අන්න ඒකට විසඳුමක් හැටියට තමයි මම මේ වීඩියෝ එක අද ගෙනාවේ. හරිද? ඒක කරන්න නම් ඔයා යාගේ දුරකථනය ගන්න ඕන. එයාගේ දුරකථනය අරගෙන ඔයා යාගේ ඩයල් පෑඩ් එක ඔන් කරන්න. මෙන්න මේ විදිහට ඔන් කරලා ඔයා එතන ඩයල් කරන්න තරුවයි 21යි තරුව ගහලා එයාගේ දුරකථනය අපි මේ වැඩේ කරන්නේ. මෙතන ගහන්න ඕනි. ඔයාට කෝල් ගෙන්න ගන්න ඕනි ඔයාගේ දුරකථනය. ඒ හින්දා ඔයාගේ දුරකථන අංකය මෙතන ගහන්න ඕන. මං ගන්නවා මගේ දුරකථනයේ අංකය මේ විදියට. හරි. දුරකථන අංකය ගහලා කොටු සලකුණ ගහන්න. ඊට පස්සේ සාමාන්‍ය කෝල් එකක් ගන්න විදියට අපි මේක ඩයල් කරන්න ඕනේ. ඔයා හිතන්නකෝ ඔයාට සිම් දෙකක් තියෙනවා කියලා. ඔයා දන්නවනම් එයාට කෝල්ස් එන්නේ මෙන්න මේ සිම් එකට කියලා. අන්න ඒ සිම් එකෙන් තමයි ඔයා මේක ඩයල් කරන්න ඕන. මම මේක ඩයල් කරනවා සිම් 1 එකෙන්. ඔක ඩයල් කරලා ටික වෙලාවක් යනකොට ඔයාට එනවා මැසේජ් එකක්. Call forwarded in unconditionally registration was successful කියලා. ඔයා මේක ඕකේ කරන්න. හරි. ඔන්න දැන් අපේ ක්‍රියාවලිය සම්පූර්ණම ඉවරයි. මේ මොහොතේ ඉඳලා එයාගේ දුරකථනයට එන calls එන්නේ ඔයාගේ දුරකථනයට. හරි අලුනේ. අපි දැන් කතා කරන්නේ ඔයාට calls ගෙන්න ගන්න විදිය. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ calls ඔයාගේ දුරකථනය එන එක නවත්තන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේක disable කරන්නේ කොහොමද කියලා. ඒකට ඔයා නැවතත් එයාගේ දුරකථනය ගන්න ඕන. ඒක අරගෙන නැවත dial pad එක on කරලා ඔයා ගහන්න කොටුවයි 21යි කොටුව ගහලා අර ඔයා dial කරපු sim එකෙන්ම dial කරන්න. එතකොට ඔයාට එනවා message එකක්. Call forwarded in unconditionally service has been disabled කියලා. ඔයා මේක okay කරගන්න. ඔන්න ඒකත් සම්පූර්ණයි. මේ වෙනකොට ඔයාට එයාගේ calls ගෙන්නගෙන විස්තරය දැනගෙන ඒක disable කරලත් ඉවරයි. හැබැයි මම ඔයාට මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් දෙයක් කියනවා. ඔයා මෙහෙම දෙයක් කරනවා නම් ඔය කරන්න ඕනි ඒ අදාළ කෙනා කිසිම විදියකින් ඒක දැනගන්න නැති වෙන්න. මොකද සමහර විට ඔයා හිතන විදිහ එයා වැරදි නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම හොරයන් නැති වෙන්න පුළුවන්. එහෙම තියෙද්දිත් එයා දැනගත්තත් ඔයා මෙවැනි දෙයක් කරා කියලා සමහර විට එයාගේ හිතේ ඔයා ගැන තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන් බිඳ වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් ලොකු අවුලක්. ඒකින් දයාලුනේ ඔයාලා මේ දේ කරනකොට හොඳ පරිස්සමෙන් ඒ වගේම එයාට නොදැනෙන්න කරන්න වග බලා ගන්න. හොඳයි එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. නැවතත් හොඳ වීඩියෝ එකකින් එන්න. මේ වීඩියෝ එක හොඳයි නම් එහෙම නැත්නම් අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ලයික් කරන්න, subscribe කරන්න, ඒ වගේම share කරන්න. ගිහින් එන්න හැමෝටම ජය වේවා.